Reserve your 18.8 million home today by paying just 500,000 rupees. Mulberry Residence. මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ගේම් ගහ ගහ සාදීන වෙනවා කිය කේ මේ රටේ ජනතාවට කරන බොරුව මේ රටේ හෙලි කරන්න අවශ්‍ය වටපිටාවක් හදනවා. විශේෂයෙන්ම විශ්වාස බංග යෝජනාව තුළදී මේ රටට ආදරය කරන මේ රටේ මේ ඇතිවිලා තියෙන ප්‍රශ්නට ඇත්තටම සැබෑවටම උත්තරයක් වෙන දේශපාලනඥයෝ කවුද කියලාක දැනගන්න රටට හෙලි කරන්න අපි විශ්වාස බංගයේ දිනපතා පාර්ලිමේන්තුව තුළ ඒ අවශ්‍ය පියවර ගන්න. කටයුතු කරන විශේෂයෙන්ම මේ වෙනකොට විශ්වාස බංගයට අත්සන් කළ තියෙන මන්ත්‍රීවරු අපි දිනපතා පාර්ලිමේන්තුව තුළදී රටේ ජනතාවට දැනගන්න සලස්වනවා. ඒ වගේම මේකට අත්සන් කරන්න මැලි වෙන බොරුවට සාදීන වෙලා තවදුරටත් රාජපක්ෂලට කඩේ යන මන්ත්‍රීවරු ටික කවුද කියනක රටට හෙලි කරන්න අපි සූදානම් වෙනවා. අපේ මන්ත්‍රීකම් නැති වුණත් බල්ලට ගියත් විපක්ෂ නායකයන් නැති වුණත් මේ වෙලාවේ මේ රටේ ජනතාව හිතගෙන තියෙන ජනතා අරගලය ජයග්‍රහණය කරන්න විපක්ෂයක් විදිහට අනිවාර්යෙන් පියවර ගන්න. අන්තර්කාලීන ආණ්ඩුවක් හැදීම ගැන ආරාධනා කළද ඒක සාකච්ඡා වුණාද? ඔව් ඒ ගැන අපි සාකච්ඡා වුණා. අපි සූදානම් අන්තර්කාලීන ආණ්ඩුවට ගිහිලා ඉතා ඉක්මනින් මැතිවරණයක් තියලා මේ රටේ බලය කාටද කියන කාරණාව ජනතාවට තෝරගන්න දෙන්න. හැබැයි ගෝඨාභය රාජපක්ෂ මේ රටේ ජනාධිපති පුටුවේ ඉන්නකම් අපි අන්තර්වාර පාලනයකට නැත්නම් එවැනි සහයෝගයක් දීමට සූදානම් නැහැ. අපි විශ්වාස කරන ගෝඨාභය රාජපක්ෂ අබමල් රේණුකාරි මේ රටට ආදරය කරනවා නම් මේ වෙලාවේ කරන්න තියෙන එකම දේ තමයි ඔහු ජනාධිපති කමින් එළියට ගිහිල්ලා ඉවරලා පක්ෂ සියල්ල එකතු වෙච්ච සර්වපාක්ෂික ආණ්ඩුවකින් මේ ගැටලුවට උත්තර වෙනවා. විශ්වාස වංගයෝ මේ එකයි මේ දෝෂ අභියෝගයේ ගේන දවසක් තියෙද හරියටම? අනිවාර්යයෙන්ම අපි හතර වෙනිදා පාර්ලිමේන්තුව ගේන. දැන් ඒකේ යෝජනාව ඉතිරි වුණාද? ඔව් අපි මේ කණ්ඩායම් රැස්වීම තියෙන්නේ කරා ලබන හතර වෙනිදා ඊට පස්සේම විශ්වාස බැංකේ කතානායකවරයාට බාර දෙනවා. දෙකම කියනවා. දෙකම කියනවා. මේකට සාම මේකේ බහුතරය ලැබෙයි තියෙන්නේ. ඒකකින් තේරුම් ගන්න ඕන අපිට ඉන්නේ මන්ත්‍රී ප්‍රමාණය අනුව අපි මේ වෙලාවේ රටේ කරන්න පුළුවන් යුතුකමට නායකත්වය ලබා දෙනවා. රට ආදරය කරන රාජපක්ෂල ගෙදර යන්න ඕන කියන මතේ සැබවින්ම හිටගෙන ඉන්න හැම මන්ත්‍රීවරයෙක්ම මේකට අදුස්සන වෙනවා. දෝස අභියෝග කියන්නේ ජනාධිපතිවරයාට. ජනාධිපතිවරයාගේ මේ යන ක්‍රියාදාමයට විරුද්ධ. මන්තුම දැන් මේ සමගියේ සමගිය අසමගියලා කියලා තමයි කියන්නේ. ඊයේ වෙච්ච සිද්ධියත් එක්ක. මොකද්ද සිද්ධිය? තරත්තුන්සේකයි හරින් පෙනන්දි පොඩි ගැටුමක් ඇති වෙනවාද? මන අප්‍රකටුනේ තුල එක එක මන්ත්‍රීවරු තමන්ගේ ආදිශ්‍රීකවල තියෙන ප්‍රශ්න මං ඉදන් ජාතික තලයට ගේන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එවැනි ප්‍රශ්න නැති කවුරුත් නැහැ. ඒවා අපිටත් තියෙනවා. ඒ නිසා දේශපාලනේ මේ තියෙන මනාප්‍රකමේ තාත්තා පුතා වුණත් එකට තියලා වැඩ කරන්න බෑ. ඒක කවුරුත් දන්න කාරණාවක්. හැබැයි ඊට වැඩිය අපි ජාතික වශයෙන් එකතු වෙලා යන තීන්දුවලදී කවුරුවත් විරුද්ධ වීම සිද්ධ වෙන්නේ නැහැ. ඒකයි ගම්පහ ප්‍රශ්නයක් මේ තියෙන්නේ. සමහර වෙලාවට ගම්පහ නෙවෙයි රත්නපුර වෙන්න පුළුවන්, මාතර වෙන්න පුළුවන්. ඒක සාභාවිකයි.